මේ ජාතක කතාව තුළින් කර්මඵලය විතරක් නෙමෙයි පින්නතුනි, තව බොහෝ පැතිකඩවල් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේ කාල සීමාවට අනුව අපි යම් ප්‍රමාණයක් ධර්මකාරණාව සාකච්ඡා කරමු. ජාතක කතාව සඳහන් වෙලා තියෙන්නේ ජාතක අට කතාවේ කාසාව කියන වර්ගයේ චුල්ල නන්දිය කියන ජාතක කතාව. අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ කාරණාව දේශනා කරන්නේ. භික්ෂූන් වහන්සේලා පිරිසක් විවේකීව දම්සභා මණ්ඩපයට රැස් වෙලා භාග්‍යතුන් වහන්සේ දම්සභාවට වඩිනතුරු කතා බහේ නියලිලා හිටියා. මේක තමයි වර්තමාන කාරණාව. උන්වහන්සේලා කතා කර කර ඉන්නේ දේවදත්ත හාමුදුරුව ගැන. දේවදත්තයන් වහන්සේ හරි කර්කශ කෙනෙක්. දේවදත්තයන් වහන්සේ බොහොම රළු කෙනෙක්. දේවදත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවා නිර්භයව කරදර කළා. මෙන්න මේ විදිහට දේවදත්තයන් වහන්සේ ගැන කතා කර කර ඉන්නවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ සුදුසු වෙලාවේ සුදුසු ගමනින් දහම් සභාවට වැඩම කරලා බුද්ධාසන මස්තකෙහි වැඩ ඉඳලා භික්ෂූන් වහන්සේලගෙන් හැමදාම අහන ප්‍රශ්නේ තමයි, මහණෙනි, මම මෙතනට වැඩම කරන්න කලින් මම එනතුරු ඔබ වහන්සේලා මොන වගේ කතාවකද යෙදෙන හිටියේ? භාග්‍යතුන් වහන්සේ ආන් ඒ කතා කරමින් හිටපු කාරණාවට අනුව තමයි දේශනාව බොහෝ වෙලාවට කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා භික්ෂූන් වහන්සේලා සඳහන් කරනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි දේවදත්තයන් වහන්සේ ගැන තමයි කතා කර කර හිටියේ. උන්වහන්සේ හරි කර්කශයි, උන්වහන්සේ හරි රළුයි. ඒ කර්කශ බව නිසා, රළු බව නිසා, ද්වේෂී බව නිසා භාග්‍යතුන් වහන්සේට පවා කරදර කළා. අපි ඒ ගැන තමයි කතා කර කර හිටියේ කියලා සඳහන් කරහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අද විතරක් නෙමේ, දේවදත්තයන් පෙරත් එහෙමයි. මෙදත් මට කරදර කරලා දුගතියේම ඉපදුනා. එදත් මට කරදර කරලා දුගතිගාමී වෙච්ච වාර බොහොමයි. ඉතින් එහෙම සඳහන් කරාම භික්ෂූන් වහන්සේලා ආරාධනාවක් කරනවා, ස්වාමීනි, ඒ ධර්ම කාරණාව දැනගන්න කැමති. අතීත කතාව දැනගන්න කැමති. එහෙම කියහම තමයි භාග්‍යතුන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නේ. වර්තමානයේදී ඒ අතීත කතාව පැහැදිලි කරන්න හේතුවක් එළඹෙනවා. ඒ කාරණාව සාධාරණීකරණය කරලා අතීත කතාව පැහැදිලි කරනවා. ජාතක කතාව කියලා කියන්නේ මේ ශාසනයේ අතිශය ගැඹුරු ධර්ම කොට්ටාසයක්. සාමාන්‍යයෙන් බැලූ බැල්මට නම් කෙනෙකුට ඒක ඉතාම සරල ධර්ම කාරණාවක්. නමුත් මන්නම් බොහෝ අවස්ථාවන් වල ප්‍රකාශ කළා, ත්‍රිපිටකයම හදාරලා විදර්ශනාවත් යම් ප්‍රමාණයක් වඩලා ඒ ත්‍රිපිටකාගත දහම් දැනුමත් විදර්ශනා නුවණත් දෙකම එකතු කරගෙන ජාතක පාලිය දිහා බැලුවොත් තමයි ජාතක පාලිය කියන්නේ මොනතරම් ගැඹුරු ධර්ම කොට්ටාසයක්ද කියන එක පැහැදිලි වෙන්න පටන් ගන්නෙ. ඒ තරම්ම ගැඹුරු ධර්ම කොට්ටාසයක් ඒ තුළ අන්තර්ගත කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ශ්‍රීමුඛ දේශනාවක් ජාතක කතාව කියලා කියන්නේ. ඒක පැහැදිලි කරන්න ඔප්පු කරන්න ඕන තරම් මූලාශ්‍ර අපිට හොයාගන්න, බොහෝ මූලාශ්‍ර හොයාගන්න පුළුවන්. මම එහෙම සඳහන් කළේ වර්තමානයේ සමහර කෙනෙක් මේ ජාතක කතාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි කියලා ඉස්මතු කරන්නත් උත්සාහයක් දරන නිසා. පින්නතිනි, භික්ෂූන් වහන්සේලගේ ආරාධනාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අතීතයේ හිමාලය ඇසුරු කරගෙන 80,000කින් යුක්ත වඳුරු කණ්ඩායමක් ජීවත් වුණා.
ඒ වඳුරු කණ්ඩායමේ ප්‍රධානිය තමයි නන්දික. නන්දික තමයි මේ 80,000ක් වඳුරන්ගේ රජ්ජුරුව. මේ නන්දිකට හිටිය සහෝදරයෙක්. සහෝදරයාගේ නම චුල්ල නන්දික. මේ දෙන්නටම හිටියේ අම්මා විතරයි. හැබැයි මේ වෙනකොට අම්මා ගොඩක් වයෝවෘද්ධයි. අතුපතර පැනගෙන ගිහිල්ලා ආහාරයක් හොයාගන්න තරම්වත් දැන් ශක්තිය නැහැ. ඒ නිසා මේ දෙන්න එකතු වෙලා තමන්ගේ මව සුදුසු වන ලැහැබක තියලා වඳුරු රැළත් එක්ක වනාන්තර ගත වෙනවා ආහාර හොයන්න. ප්‍රනීත ප්‍රනීත පළවැල ලැබෙනකොට අර වඳුරු පිරිසේ සමහර වඳුරන්ගේ අතට දීලා කියනවා, මේ ටික මගේ අම්මට දීලා එන්න. නමුත් ඉතින් ඒ වාරගෙන මගට ගිහිල්ලා ඔවුන්ම ඒවා භුක්ති විඳිනවා, අර මහලු වැඳිරියට දෙන්නේ නැහැ. ඉතින් ටික කාලයක් යනකොට මේ මහලු වැඳිරිය එන්න එන්න වේගෙන් දුර්වල වෙනවා. එතකොට නන්දික අහනවා, මෑණියනි, ඉතා ප්‍රණීත පළවැල මං ඔබට එවනවා. ඒවා අනුභව කරලත් දවසින් දවස දුර්වල වෙන වේගෙ වැඩි වෙන්නේ ඇයි කියලා. එතකොට තමයි කියන්නේ, නුඹලා එවන ඒ ප්‍රණීත පළවැල මට ලැබෙන්නේ නෑ. මං බොහෝ වෙලාවට ඉන්නේ බඩගින්නේ. නමුත් ඒ අම්මගේ ගුණය මට අද කෑම ලැබුණේ නෑනෙ කියලා කවදාවත් කියලා නෑ. මේ චරිත තුළින් ගන්න තියෙන බොහොම ගැඹුරු ආදර්ශයව. අහනකම්ම ඉන්නවා මට ආහාර ලැබුණේ කියන්න. ඉතින් මේ කතාවෙන් බොහෝම සංවේගයට පත්වෙනවා නන්දික වඳුරු රජ්ජුරුව. එවන් පිරිසකටද මම නායකත්වයේ සපයන්නේ. ඔවුන් රැක බලාගන්නවට වඩා මට ජීවිතය දුන්න මව රැක බලාගන්න එක මේ ලෝකේ අංක එක. තීරණයක් අරගන්නවා වඳුරු රැළ අතහැරලා මව පෝෂණය කරනවා කියලා. තීරණය අරගෙන චුල්ල නන්දිකට කතා කරනවා, මලනුවනි, වඳුරු රැළ පරිහරණය කරමින් ඔවුන්ගේ ආරක්ෂාව හදමින් නායකත්වයේ දෙමින් කටයුතු කරන්න. මම අම්මා බලාගන්නම් කියලා. චුල්ල නන්දික කියනවා, සහෝදරයාණෙනි, වඳුරු රැළක් පරිහරණය කරන එකෙන් මට ඇති තේරුමක් නැහැ. ජීවිතේ දුන්න මව යම් තාක් සුරක්ෂිත වෙනවද මගේ ජීවිතේ එතෙක් වටිනවා. මමත් නුඹත් සමග මව පෝෂණය කිරීමේ කාර්යය යෙදෙනවා. තිරිසං ආත්මික ඉපදිලා අම්මා වෙනුවෙන් රාජ්‍ය පවත් හරිනවා. තමන්ට ලැබෙන රාජ්‍යත් අම්මා වෙනුවෙන් ප්‍රතික්ෂේප කරනවා. අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකෙ විශේෂ පුද්ගලයෝ දෙන්නෙක්. මනුස්ස ජීවිත ලබාගත් සමහර අයට ඒ බව නොවැටහුණාට තිරිසං ආත්මවල ඉඳලත් පුණ්‍යවන්තයෝ ඒ බව මනාව අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ ජාතක කතාවෙන් නතර වෙලා සාකච්ඡා කරන්න තියෙන තැන් මේවා. නමුත් අපි ඒ කරුණු යම් යම් ප්‍රමාණවලින් දන්නවා සහ අපිට තියෙන සීමිත කාලයක්. ඉතින් ඒ නිසා මේ දෙන්නම වඳුරු රැළ අතහැරලා හිමාලයෙනුත් නික්මිලා මවත් අරගෙන ඉතාම ඈත පිටිසර පළාතකට යනවා. එහෙම ගිහිල්ලා විශාල වනස්පති නුගයක මවත් තියාගෙන ජීවත් වෙනවා. පින්නතින බරණස් නුවර ඉපදිච්ච බ්‍රාහ්මණ තරුණෙක් ශිල්ප හදාරන්න දිසාපාමුක නැත්නම් ශිල්ප ශාලාවට ගිහිල්ලා වසර ගාණක් ගුරුවරයා යටතේ ශිල්ප හදාරලා දැන් අවසන් කරලා දැන් ඔහු ගුරුවරයාට කතා කරලා ගමරට බලාගෙන පිටත් වෙන්නයි හදන්නේ. එහෙම තීරණය කරලා තමන්ගේ ගුරුවරයා ගාවට ගිහිල්ලා කියනවා, ආචාර්යතුමනි, මම එහෙමනම් ශිල්ප හදාරලා ඉවරනම් මං ගමරට බලා පිටත් වෙන්න තීරණය කළා. මේ ගුරුවරයාගේ නම පරාපරියේ.
ගුරුවරයා දන්නවා ස්වභාවයෙන්ම මේ පුද්ගලයා හරිම දරුණු කෙනෙක් කියලා. එනිසා අවවාදයක් කරනවා, දරුවේ නුඹ රූක්ෂ ප්‍රතිපත්ති තියෙන ඉතාම දරුණු කරකශ කෙනෙක්. කොහොම හරි වීරියෙන් නුඹේ දරුණුකම වැඩපවත්ත ගන්න. එම නැත්තං නුඹටම අනාගතයේ දැඩි දුකකට පත්වෙන්ට සිද්ධ වෙනවා කියලා අවවාදයක් කරලා තමයි පිටත් කරන්නේ. දෙව අවවාදයක් හොඳට මතක තියාගෙන තමන්ගේ ගමට ඇවිල්ලා විවාහයක් නැතන් ආවාහයක් කරගෙන ගෙවල් දොරවල් හදාගෙන දරු මල්ලුත් එක ජීවත් වුණා. නමුත් ඉතින් ජීවිකා වෘතිය අමාරුයි. ධනය උපයගන්න ක්‍රමයක් ලැබුණේ නෑ විශේෂයෙන්. එනිසා තීරණය කරනවා ධනය ඉපයීම වෙනුවෙන් දුන්න පාවිච්චි කරනවා කියලා. මොහු බ්‍රාහ්මණයෙක්නේ, ඉතාම උසස්ම කුල පරම්පරාව කෙනෙක්. නමුත් මේ යෙදෙන්ඩ හදන කාර්ය එතරම් සුදුසු නෑ. බ්‍රාහ්මණයන්ට කොහොමත් ගැලපෙන්නේ නෑ. එහින්ද තමන්ගේ පවුල පිටින්ම මේ පලාතමත් හැරල යනවා. ගෙල ඉතාම පිටිසර පලාතක වැද්දෙක් වගේ ජීවත් වෙනවා. ඉතින් එක දවසක් කැලෑවේ ගිහිල්ලා ඇවිදලාවා, කිසිම සතෙක් නෑ. ඉතින් ඇවිදගෙන ඇවිදගෙන යනකොට පිට්ටනියක් කෙරවලේ විශාල නුග ගහක් තියෙනවා. මේ නුග ගහේවත් කිසියම් සතෙක් හිටියොත් මට හෙලාගන්න පහසුයි කියලා නුග ගහක පැත්තට තමයි යන්නේ. චුල්ල නන්දිකත් නන්දිකත් දෙන්නා තමන්ගේ මවට ප්‍රණීත ආහාරයෙන් සංග්‍රහ කරලා ඔවුන් දෙදෙනත් ආහාර අරගෙන මේ මහ නුග ගහේ අතු අතර විවේකයෙන් ඉන්න වෙලාව. නන්දික හදිස්සියේ දකිනවා වැද්දෙක් දුන්නක් අරගෙන ගහ පැත්තට එනවා. විමසිලිමත් වුණා. ඔහු එන්නේ නුග ගහ ගාවටම තමා. නන්දිකත් චුල්ල නන්දිකත් දෙන්නම අතු අතරේ සැඟවුණා. මවත් එකත් පසෙක ඉන්නවා. වැද්ද මොනවද කරන්න හදන්නේ කියලා බැලුවා. ඔහු දැක්කා අර මහලු වැඳිරිය ගහේ ඉන්නවා. අද මුකුත්ම නැති එකේ මේකත් හොඳයි කියලා දුනුදිය යදාගෙන දැන් වැඳිරියට විදින්නයි ලෑස්ති වෙන්නේ. ඒ වෙලාවේ නන්දික එළියට ආවා. ඇවිල්ලා වැද්දට කතා කරනවා. කතා කරලා කියනවා, ඒ ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ මගේ මව. නුඹ ලෑස්ති වෙන්නේ මවට විදින්න නම් මං ඒකට කැමති නෑ. නමුත් නුඹට මාංශ අවශ්‍ය නම් මව වෙනුවෙන් මගේ ජීවිතේ දෙනවා. මගේ මව තව එක දවසක් හරි ජීවත් වෙන එක මගේ බලාපොරොත්තුවයි. ඒ නිසා මට පොරොන්දුවක් වෙන්න මගේ ජීවිතේ අරගන්න, හැබැයි මගේ අම්මගේ ජීවිතේ ගන්න එපා. හා කීවා. වඳුරා හිටගත්ත ඊතල ඉස්සරහින් වැද්දගේ එකම ඊතල පහරින් වඳුරා ගහෙන් පල්ලෙහාට වැටුණා. දැන් ඊට පස්සේ වැද්ද කල්පනා කරනවා, දැන් මවගේ ජීවිතේ ආරක්ෂා කරනවා කියලා මොහුට තමයි පොරොන්දුව දුන්නේ. දැන් ඔහු නෑනේ. එනයි ඉතින් මේ පොරොන්දුව රකින්න දෙයක් නෑ. වැඳිරිත් මරනවා කියලා හිතුවා. නැවත ඊතලයක් අරගෙන වැඳිරියට ඉලක්ක කරනකොට චුල්ල නන්දිකත් එළියට ආවා. හැබැයිවිල්ල කියනවා, නුඹ ඒ තරම් හොඳ කෙනෙක් නෙමේ. මේ ඉන්නෙත් මගේ මව. මගේ අම්මා වෙනුවෙන් තමයි මගේ සහෝදරයා ජීවිතය අත්හැරියේ. නමුත් සහෝදරයාට නුඹ ප්‍රතිඥාවක් දුන්නා අම්මගේ ජීවිතේ ගන්නෙ නෑ කියලා. නුඹ පොරොන්දුව කඩ කරන්න හදන්නේ. මගේ අම්මා තව ජීවත් වෙන්න ඕනේ. නුඹට එක වඳුරෙක් මදි නිසානේ මගේ අම්මා මරන්න හදන්නේ. මගේ ජීවිතෙත් ගන්න. හැබැයි පොරොන්දු වෙන්න අම්මා මරන්නේ කියලා. වැද්දා ඔහුටත් පොරොන්දු වෙනවා. චුල්ල නන්දිකත් මරා ගන්නවා. අන්තිමට කල්පනා කරනවා මොවුන් දෙන්න හොඳයි මිලට විකුණන්න. ඒ වුණාට ගෙදර ඉන්න ළමයි වෙනුවෙන් වැඳිරිත් හොඳයි කියලා වැඳිරිත් මරනවා. දැන් වඳුරු තුන් දෙනාම කද බැඳගෙන ගමට යන්න පිටත් වුණා.
මගට යනකොට මගියෙක් කතා කරලා අහනවා, නුඹේ ගෙදර මහ කරදරයක් වෙලා නේද තව දන්නේ නැත්තේ කියලා. මොකද්ද කියලා ඇහුවා. නුඹේ ගෙට මහ හෙනයක් පාත් වෙලා, මුළු ගෙදරම පිච්චිලා, නුඹේ ළමයිනුයි බිරිඳයි දෙන්නත් ඒ ගින්දරින් පිච්චිලා, තාම දන්නේ නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ නම් කද අතහැරලා දාලා ඔහුගෙම ඇඳිවත ඔහුම ගැලෙව්වා. නමුත් තමන් ඇඳිවත ගලෝලා දැම්ම කියලවත් මතක නෑ. හිස බදාගෙන කෑ ගහගෙන ගෙදරට දීවා. යනකොට වෙන්න තියෙන දේවල් ඉවර වෙලා, බිරිඳත් දරුවොත් පිච්චිලා මැරිලා, මුළු ගේම දාලා අළු වෙලා, මැද හිටවපු මහ කණුව විතරක් තාම කෙලින් තියෙනවා. හැබැයි ඒකත් පිලිස්සිලා අකුණු සැරින් කීරි ගැහිල්ලා මොහු ගිහිල්ලා ගේ ඇතුලේ හිටගත්ත විතරයි අර කණුව කඩාගෙන ඔළුව උඩ වැටුණා. මැරුණේ නැහැ. නමුත් ඉතා දරුණු විදිහට ඔළුව තුවාල වුණා. ඒ වේදනාවෙන් පීඩාවට පත්වෙනවා. දරුවොයි බිරිඳයි අහිමි වෙච්ච වේදනාවක් දැනෙනවා. මෙන්න මේ වෙලාවේ පින්වතුනි මහ පොළොවත් විවෘත වෙනවා. අවීචියෙන් ආපු ගිනි දැල් එහෙම්මම ඔහුව වට කරගන්නවා. වටකරගෙන ක්‍රමානුකූලව ඔහු අවීචියට ඇදිලා යනවා. ආන් ඒ වෙලාවේ ආචාර්යවරයා කියපු වචනේ මතක් වෙනවා. කිවනේ නුඹ රෞද්‍ර පුජ්‍යලේ, නමුත් ඒ රෞද්‍ර කං පාවිච්චි කරන්න එපා කියලා. ඉදං තදා චරිය වචෝ පරාපරියෝ තදබ්‍රවී මා සුත්වං අකරං පාපං යන්ත්වං පච්චා කතං තපි. නුඹ පව් නොකරව යම්බඳු පාපයක් කරයි නම් ඒ කාන්තයෙන් ඒ පාපය වෙනුවෙන් නුඹට පසුව තැවෙන්න සිද්ධ වෙනවා. අද කරන යම් අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලේ වෙනුවෙන් ඒ කාන්තයෙන් දවසක දුක් වෙන්න සිද්ධ වෙනවමයි. දෙවනි ගාථාරතනයක් සඳහන් කරනවා. යානි කරෝති පුරිසෝ තානි අත්තනි පස්සති කල්්‍යානකාරී කල්්‍යානං පාපකාරීව පාපකං යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් පුරුෂයෙක් යම් ක්‍රියාවක් කරයිද එය ඔහු තමා තුලින් දකි. යානි කරෝති පුරිසෝ තානි අත්තනි පස්සති. යමෙක් යම් කර්මයක් කරයිද එය ඔහු තමන් තුලින් දකි. පිනතිනි සඳහන් කරන්නේ යමෙක් යමෙකුට යම් අපරාධයක් කරනවද, යම් හිංසාවක් පීඩාවක් කරනවද, අද ඔහුට කළ අපරාධය දවසක ඒකාන්තයෙන් මා සොයාගෙන පැමිණෙනවා. අද මගේ ක්‍රියාව හේතු කරගෙන ඔහු යම් අපහසුතාවයකට පත්වෙනවද, ඒ අපහසුතාවයට සිය දහස් ගණන් වාරවල මට ලක් වෙන්න සිද්ධ වෙනවා. මගේ ක්‍රියාව නිසා ඔහු අපහසුතාවයට පත්ුනේ එක පාරයි. නමුත් ඔහු අපහසුතාවයට පත්කරපු කර්මය නිසා මට ඒ විදිහටම අපහසුතාවයට ලක්වෙන්ඩ සිද්ධ වෙනවා සිය දහස් ගණන් වාරවල. යමෙක් යම් ක්‍රියාවක් කරයිද එහි ප්‍රතිඵලය ඔහු තමා තුළින්ම දකිනවා, තමාගෙන්ම දකිනවා. එනිසා ඔබ මම අපි හැමෝම පිනතිරි මේ යම් කර්මයක් කරනකොට ඒ කාන්තයෙන් දැනගණ්ඩෝනෑ මේ අනිවාර්යෙන් මා කරායනවා. අපි ගෙමු හොරකමක් කළා කියලා. යම් දවසක මගේ වස්තුවත් මේ විදිහටම හොරාගන්නවා. මේ වස්තු හිමියට ඔහුගේ දේ හොරකං කරපු නිසා කොහොම දුකක් කනගාටුවක් උපදිනවද, ඒ දුකට කනගාටුවට සිය දහස් ගණන් වාරවල මටත් මූුණපාණ්ඩ සිද්ධ වෙනවා. යම් ප්‍රාණඝාතයක් කරනවද ජීවත්වෙන්න කැමති කෙනෙක් තමයි මරන්නේ. එක තිරිසං සතාගිඳල ස්වභාවය එහෙමයි. මහපොළොව කොටනකොට හම්බ වෙනවා නම් පණුවෙක්. ඒ පණුවා සාමාන්‍ය ලෝකයට විවෘත වෙනවත් එක්කම ආපහු ඇදිල ඇදිල පස් කැටිය ඇතුළට යන්නේ
තමන්ගේ ජීවිතයට කැමති නිසා. කූමිගුලක් කඩියුරෑන ඔවුන් නමුත් අනතුරක් දැනෙනකොට වේගෙන් විසිරෙන්නේ තමන්ගේ ජීවිතයට කැමති නිසා. ඒ වගේ භාගිතුන් වහස දේශනා කළා අත්තානං උපමංකත්වා නහනෙයන ගාතේ. තමන් මරණවට තමන් අකමැති, ඒ වගේම තනමයි අනික් හැම දෙනාව. එනිසා තමන්ගේ මරණයට තමන් අකමැති නම් අනුන් ගැනත් ඒ විදිහටම හිතන්ඩ. තමන් උපමාවට අරගෙන අනුන් දිහා බලන්ඩ. එහෙම නැතුව යමෙක් එවන් කර්මෝල යෙදෙනවනම් ඒ කාන්තයෙන් පෙරලා තමන්ද අකමැති වෙලාවක ජීවිතයේ තමන්ට ද නැති වෙනවා කියන කාරණාව දැනගෙනම යෙදෙන්න කියලයි කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව අරමුණු කරලා දේවදත්තයන් වහන්සේ මහ විශාල ගලක් පෙරළුවා. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ නසන්න බෑනි පින්නතනි කාටවත්. ඒක විශ්වයේ ධර්මතාවයක්. අන්තිම ආත්ම භාවයේ කිසි කෙනෙකුට නසන්න බෑ. ඊට ආසන්න ආත්මවලත් ඒ තරම්ම බලවත්. නමුත් අන්තිම ආත්ම භාවයේ කොහොමද බෑ? සඳහන් කරලා තියෙන්නේ මදුරුවෙකුටවත් විඳින්න බෑ කියලා. ඉතාම සිවුම් හමක් තියෙන්නේ. නමුත් මදුරුවෙක් විඳින තරම්වත් වේදනාවක් ඉවසන්න තරම් කර්මයක් නැහැ. ඉතින් ගල පෙරලෙනකොට මගදී ඒ ගල නතර වුණානි. අපි ධර්මයෙන් එහෙමනේ දැනගන්නේ. ඉතර භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි අදිෂ්ඨානයක් කරලා ගල නතර කළාද? මහණෙනි දේවදත්ත ගලක් පෙරලන බව මම දන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් ස්වාමීනි මේ විශාල ගල් පර්වතයේ දෙවියෝ නැවැත්තුවාද? නෑ මහණෙනි, දෙවියෝ ඒක කොහොමත් කළේ නෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා නවත්තලත් නෑ. දෙවියෝ නවත්තලත් නෑ. ඊළඟට සංඝයාගේ ප්‍රශ්නේ තමයි එහෙනම් ස්වාමීනි කොහොමද ගල නතර වුණේ? කවුද මේක නතර කළේ? භාග්‍යතුන් වහන්සේ හරි සැහැල්ලුවෙන් උත්තරයක් දෙන්නේ. මහණෙනි මගේ ආරක්ෂාව මම පෙර හදලා තිබ්බේ. එතකොට අද මට කරදරයක් වෙනවද, ඒ කරදරයට රැකවරණය කොහොමද කියලා හිතන්න දෙයක් නැහැ. රැකවරණය පෙර හදලා තියෙන්නේ. ඒ නිසා කරදරයක් වෙන්න වුණොත් ඒකාන්තයෙන් ආරක්ෂා කරන්න ඒ රැකවරණේ හැදිලා තියෙනවා. පින්නතන හිතල බාණ්ඩක රජවරු, සිටුවරු, ධනවත් තව අය තමන්ගේ ගෙවල් ඇතුළට වෙලා හරි නිදහසේ නිදාගන්නේ ආරක්ෂක වළල්ලක් පිටපැත්තේ තියෙන නිසා. එහෙම නැත්තම් කොච්චර බය උපදිනවද? ධනවත් වෙන්න වෙන්න ඒ පිටිපස්සෙන් එන එක දෙයක් තමයි බය. හොර හතුරු බය. ඉතින් මේ වාගේ අය ජීවිතේ නැති කරලා ධනෙ පැහැරගන්න පුළුවන්. තමන්ගේ ගෙදර ඉන්න අය පැහැරගෙන ගිහිල්ලා ධනෙ ඉල්ලන්න පුළුවන්. මේ වාගේ විවිධ හේතු තියෙනවනේ. නමුත් ඒගොල්ලෝ බොහොම නිදහසේ ගෙයක් ඇතුළටලා නිදාගන්නේ වටේට මුරකාවල් යොදලා තියෙනවා. ආරක්ෂිත ප්‍රාකාර බැඳලා තියෙනවා. ඒ වෙනුවෙන් ඇති කළ යුතු සුනකයෝ වාගේ සත්තු ඇති කරලා රාත්‍රියට මුදා හැරලා තියෙනවා. ඉතින් විවිධ රැකවල් හදලා තමයි ඒගොල්ලෝ ඇතුළේ නිදහසේ ඉන්නේ. ඉතින් රැකවරණේ සමහරලාට හතුරු එනවා. නමුත් මුරකාරයෝ ඉන්න හින්දා යනවා. හතුරු එනවා සුනකයෝ ටික ඉන්න නිසා ඇතුළට පයින් නැතුව යනවා. අපි දන්නේ නැහැ හතුරු ආවද කියලාවත්. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මගේ රැකවරණය මම පෙර හදලා තියෙන්නේ. මං කියන්න හැදී අපිත් ඒ වගේම සංසාරි කරපු පින් එක්ක මේ වෙනකොට අපේ ජීවිතත් නැති කරන්න කී දෙනෙක් සමහරලාට උත්සාහ කරනවා ඇද්ද? කරලා ඇද්ද? අපි දන්නෙත් නෑ. ඒ වගේම විවිධ අවස්ථාවන් වලට මූණ පෑවහම අපේ ජීවිත නැති වුණේ පින්නතේ. මේ කර්ම පල දෙනවා කියනවා කියන එක හරි සංකීර්ණයි මේ ලෝකේ. ඒක හරි සංකීර්ණ විෂයක්.
සමහර අය එකටම එකතු වෙලා කර්ම කරනවා. සමහර අය එකම කර්මය තනි තනියම කරනවා. හැමෝම කරලා තියෙන එකම කර්මය. හැබැයි වෙන වෙනම කරලා තියෙන්නේ. එකටම කළත් වෙන වෙනම කළත් සමහර වෙලාවට කර්මය පල දෙනකොට පල දෙනවා එකම වෙලාවක. මං නිකන් උදාහරණයක් හැටියට මෙහෙම කිව්වොත් පිරිසක්ම එකතු වෙලා බස් එකක යනවා. බස් එකම ප්‍රපාතයකට වැටිලා ඔක්කොම මැරෙනවා. එකම ජාතියේ කර්ම කරපු අය එකම තැනකට එකතු කරලා එකම විදිහට විනාශ වෙලා යනවා. ඉතින් ඒ වගේ අපි වෙන වෙනම කෙරුවත් එකටම කළත් වෙන වෙනම කළත් එකට පල දෙන්න පුළුවන්. එකටම කළත් එකටම පල දෙන්න පුළුවන්. පින්කනුත් එහෙමයි පින්නතුනි. සතුල්ල කායික සතුල්ලප කායික දෙවිවරු එකටම සිල් රැකලා එකටම දෙව්ලොව උපදිනවා. එනිසා තමයි සතුල්ලප කායික කියන්නේ. හස්සීයක් දෙනා එකටමයි සිල් රකින්නේ. හත්සීයක් දෙනා මිය යන්නෙත් එකටමයි. සාගරී ගිලෙනවා. හත්සීයම තෞතිසාව උපදින්නේත් එකටමයි. ඒ වගේ මේ කුසල කර්මත් එහෙමයි අකුසල කර්මත් එහෙමයි. අපේ භාග්‍යතුන් වහන්සේට ගලක් පෙරළුවානේ දේවදත්තයන්. දේශනා කළා සංසාරයේ අති දීර්ඝ කාලයක් ප්‍රාණඝාතයෙන් මං වැළකිලා හිටියා. මං ප්‍රාණඝාතයෙන් අති දීර්ඝ කාලයක් වැළකිලා හිටපු නිසා මම අකමැති වෙලාවේ මාව නැති කරන්න මේ ලෝකේ කාටවත් බැහැ කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නසන්න බෑ මොන හේතුවෙන්වත්. මහා ධර්මපාල ජාතක කතාවෙන් ඒ කාරණාව මනාව තහවුරු කරනවා. ඔබට මට ඒක කොහොම ප්‍රයෝජනවත් වෙනවද කියන එක. අපිත් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් අපේ රැකවරණයත් අති දීර්ඝ කාලයකට හැදෙනවා. වෙනතන එදිනෙදා කරන කටයුතු වලදී මරණයට හේතු වෙන වැඩ අපි ඕන තරම් කරනවා. නමුත් මැරුන්නේ අඟල් 4ක 5ක රෝද දෙකක් උඩ නැගලා කොයිතරම් වේගින් බයිසිකලයක් පැදගෙන යනවද? බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් වැඩි ඈත යන්නේ නැති වෙයි කියලා. නමුත් එයා වේගෙන් යනකොට සද්දෙත් ඇහෙනවනේ හයියෙන්. පාරේ ඉන්න මිනිස්සුත් පාරෙන් අයින් වෙනවා. පාරේ තියෙන වාහනත් අයින් කරගන්නවා. මට මග ඉඩ හදලා දෙන්නේ මගේ පුණ්‍ය ශක්තිය හින්දා. ඒ වාහනේ ජවයේ විතරක් නෙමෙයි පෙර කරන ලද කුසල ජවයත් එක්කයි ඒ යන්නේ. ඒකයි කරදරයක් නොවිය අපහු වෙන්නේ. හැබැයි සමහර වෙලාවට ආරංචි වෙනවා එහෙම ගියපු කෙනෙක් ගහක හැප්පිලාට කියලා. මං සංසාරේ කරගත් අකුසල කර්මයක් එළඹිලා මගේ ජීවිතය එතනම ඉවර කරලා. තැලිලා තමයි හැප්පිලා තැලිලා පොඩි වෙලා තියෙන්නේ. ඕන තරම් ප්‍රාණඝාත කරනකොට තලලා පොඩි කරලා මරලා තියෙනවා. මං කියන්නේ මදුරුවෙක් නමුත් අපි මැරුවේ තලලානේ. බිත්ති වලට යට වෙලා තැලෙනවා. පස් කඳු වලට යට වෙලා තැලෙනවා. වාහන වලට අහු වෙලා තැලෙනවා. හිටපු ගමන් ගස් කඩා වැටිලා තැලෙනවා. මිනිසු තැලිලා මැරෙන අවස්ථා කොච්චර තියෙනවද? සංසාරේ කර්ම හේතු වෙලා තියෙන බව අපිට තේරෙන්නේ අපිට අමනාපයක් තියෙන්නේ හදන්න තිබිච්ච බිත්තිය හදාපු නැති එක ගැන. කපන්න තිබිච්ච ගහ කපලා අයින් කරා නම් මේ ජීවිත ටිකට මෙහෙම වෙන්නේ නැහැ කියලා. නෑ පින්නතුනි, හැම දෙයක්ම යම් කාරණාවක් ඇතුවයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි කර්මය කියන ධර්මතාවයේ හැටි. භාග්‍යතුන් වහන්සේම පුබ්බකම්ම පිලෝතිකාවදානයේදී දේශනා කරනවා, නමුත් ලෞතුරා බුදු වෙච්ච ආත්මෙත් දේවදත්ත නැමැත්තෙක් ඇයි ගලක් පෙරලන්නේ? මහණෙනි, පෙර ඈත භවයක සහෝදරයත් සමග ඇති වුණ ආරවුලක් නිසා මගේ සහෝදරයා ප්‍රපාතයකට හෙළලා ඔහුගේ ඇඟ උඩට ගලකුත් පෙරළුවා මම කියලා කියනවා. ලෞතුරා බුද්ධත්වයේ ලැබුවත් ඒ කර්ම ශක්තිය පස්සෙන් එනවනම් ඔබ ගැන මම ගැන කවර කතාද? මේ ශාසනයේ මහා ඍද්ධිවන්තයා
මහමොග්ගල්ලාණන් වහන්සේ. පන්සීයක් ධූර්තයෝ උන්වහන්සේ තලල පොඩි කරලා ජීවිතක්ෂයට පත් කරන්න එන වෙලාවෙ මේ ඉරුදිවන්තයට මුකුත් කරන්න බැරි වුණාද. ඒ ඉරුදියට මොනවද කරන්න බැරි. උන්වහසගේ ඉරුදිය ගැන වෙනම කතා කරන්න ඕන. මහමෙර කුඩමිටක් වගේ අල්ලගෙන පෘථුවිය හරවල අරගෙන මහමෙර උඩ තියලා කුඩයක් වගේ දරාගෙන ඉන්න පුළුවන් කියලා තියෙන්නේ. සක්‍රයාගේ වයිජයන්ති ප්‍රාසාදයේ පාදේ සුලැඟිල්ලෙන් කම්පා කරවන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. වරක් භාග්‍යතුන් වහන්සේ ගිනුත් අහනවා ස්වාමීනි දුර්භික්ෂ කාලෙක මේ මහ පෘථුවිය අනිත් පැත්ත හරවලා රස පොළොව ඉස්මතු කරන්නද කියලා. භාග්‍යතුන් වහන්සේ අහන්නේ මොග්ගල්ලාන එතකොට මේ පෘථුවියේ ඉන්න හිට මොකද කරන්නේ? ඒ ඔක්කොම වෙනසක්වලක තියන්නම් කියලා කියන්නේ. එහෙම ඉරුදියක් තිබුණා. අපේ භාග්‍යතුන් වහන්සේ තෞතිසාවේ ඉඳලා සංකස්සපුරයට වඩිනකොට සැවැත්නුවරේ ඉන්න මිනිස්සුන්ට කියනවා භාග්‍යතුන් වහන්සේ තව දවස් 7කින් වඩිනවා, වඩින්නේ සංකස්සේට. එතකොට මේ මිනිස්සු අහනවා ස්වාමීනි මෙතන කාන්තාවෝ ඉන්නවා, මෙතන කුඩා දරුවෝ ඉන්නවා, මෙතන ගැබ් ගත්ත අය ඉන්නවා, සංකස්සේ කොච්චර දුරයිද? අපි කොහොමද දවස් 7කින් සංකස්සපුරේ යන්නේ? විවිධ ප්‍රශ්න ගොඩයි. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ උපාසකවරුනි ගමන ආරම්භ කරන්න කියලා. අර අහපු ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නේ නැහැ, ගමන ආරම්භ කරන්න කියනවා. පින්වතුනි, වී වගේ ධාන්‍ය වර්ග විශාල කන්දක් එකතු කරලා තියෙනකොට අපි පල්ලෙහෙන් වී ගන්නකොට ඉහළ ඉඳලම පහළට ගලාගෙන හැලෙනවනේ. ඒ වගේ කෝටි ගානක මේ ජනගහණය නැවත ප්‍රශ්න කිරීමක් නැහැ පිටත් වෙනවා. සඳහන් කරනවා කෙස් වැටිය ලෙහා ගත්ත කාන්තාවක්. ඇයි කෙස් වැටිය ලෙහන්නේ සැවැත්නුවරින්? කෙස් වැටිය ලෙහෙල ගසා දාලා අතේ පටලලා ගැට ගහනකොට ඇය සංකස්සපුරී කියලා. ගමන පිටත් වෙන්න හිතාගෙන බුලත් විටක් කටේ තියාගෙන තීරණය කරපු කෙනෙක් පස්පංගුව එකතු කරලා මේ බුලත් විට කටේ තියාගන්නකොට සංකස්සපුර ද්වාරයේ කියලා කියන්නේ. කොහොමද එයයි ගියේ එච්චර ඉක්මනට? හැමෝටම පුදුමයි මේ සංකස්සපුරේ අපි. සඳහන් කරනවා මොග්ගල්ලාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉරුදියෙන් මේ මහපොළොව අකුලලා තිබ්බේ කියලා. නමුත් කොහාටද ඇකුළුනේ, කොතෙන්ටද ඇකුළුනේ කාටවත් පේන්නේ නෑ. සියලු දෙනාම සංකස්සපුරේට ඇතුළු වුණාම උන්වහන්සේ ඉරුදිය අතහරින එක විතරයි කරන්නේ. මේ මහා ඉරුදිවන්තයාට ධූර්තයෝ මොනවා කරන්නද? නමුත් උන්වහන්සේ ඒ ධූර්තයන්ගේ ප්‍රහාරයට මුහුණ දුන්නා. මට හිතෙන්නේ පිරිනිවන් පානකොටත් මේ මහා පුරුෂයෝ ඔබට මට පාඩම් උගන්වලා පිරිනිවන් පාලා තියෙන්නේ. මම වගේ ඉරුදිවන්තයෙකුටත් කර්මය මෙහෙමනම් නුඹල කවුද කියන ප්‍රශ්නයක් කතා නැතුව අපෙන් අහලා තියෙනවා. ඒ හින්දා මේ කර්මය කියන ධර්මතාවයේ යමෙක් කරනවා නම් ඒකාන්තයෙන් තමාට ඒක අත්විඳින්න වෙනවා කියන කාරණාව දැනගෙන මනුන්ට හිංසා කරන්න ඕනේ. හරියට වැටහෙන කෙනා ඒ හිංසාවෙන් අත මිදෙනවා. කල්යාණකාරී කල්යාණං පාපකාරීව පාපකං. අකුසල් කරන්නාට අකුසලේ පල දෙනවා, කුසල් කරන කෙනාට කුසලේම පල දෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. හරියට කොයි වගේද වපුරන්නේ යම් බීජයක්ද අස්වැන්න හැටියට ලැබෙන්නේ ඒකමයි. වී වැපුරුවොත් වී ලැබෙනවා, තල වැපුරුවොත් තල ලැබෙනවා, මුං වැපුරුවොත් මුං ලැබෙනවා. යාදිසං වපතේ බීජං, මොනවද වපුරන්නේ? හරතේ පලං, ඒකම තමයි පලය. එනම් මේ ලෝකෙ මම කරන්නේ පින්ද පවුද මට හම්බෙන ප්‍රතිඵලයත් ඒකමයි. මේ හැම ජීවිතයක්ම සංස්කරණය කළේ කිසියම් සර්ව බලධාරී දෙවියෙක් නෙමේ පින්නැතිනි. ඔය සියලුම ජීවිත සංස්කරණය කරගත්තේ ඔබම තමයි. අද සමහරලාට තව කෙනෙක් දිහා හැරිලා බලහම අපිට හිතෙනවා අනේ ඒ ලස්සන මටත් තිබුණා නම් කියලා. තව කෙනෙක්ගේ ධනය දිහා හිතලා බලහම අනේ මටත් එහෙම ධනයක් තිබුණා නම්, මටත් එහෙම යාන වාහන තිබුණා නම්,
මටත් එහෙම ගෙවල් දොරවල් තිබුණනම් කියලා මිනිස්සුන්ට නොහිතෙනවන මේ නිපින්නතුනි. නමුත් ඔහුට ඇයට එහෙම රූපයක් ලැබෙන්ඩත් ඔබට මට මෙහෙම රූපයක් ලැබෙන්ඩත් ඔවුන් කරගත්ත කුසල්ල ඔහුට පලදීල තියෙනවා. අපි කරගත්ත ප්‍රමාණය අපිට පලදීල තියෙනවා. එහෙම හිතහම සමාන හැඟීමක් ඇතිවෙන්නේ. ඔවුන් කරපු ප්‍රමාණය ඔවුන්ට පලදීල තියෙනවා. මංකරපු ප්‍රමාණය මට පලදීල තියෙනවා. මට අද ඊර්ෂියා කරලා ඔවුන්ගේ ප්‍රමාණය නවත්තන්න බෑමොකද ඒක ඔවුන් පෙරහම්බ කරලයි තියෙන්නේ. එනිසා ඔවුන් ඉන්න තැනට හෝ ඔවුන් ඉක්මවා යන්ඩ හෝ අදහසක් තියෙනව නම් ඊට සමාන කුසල ධර්මයන් හීය දෙන්ඩයි තියෙන්නේ. එතෙන්ටයි මම ශක්තිමත්තෙන්ට ඕනි. වෙනත් කිසියම් ක්‍රමයක් පාවිච්චි කරලා අනවිනයක් කොඩිවිනයක් කූනිමයක් හරි කරලා ඔවුන් ප්‍රපාතයට හලනවනමේ එතෙන්ට යන්න මා කළ යුතු කුසල කර්ම ටික රැස් කරන එක විතරයි මට කරන්න තියෙන්නේ. අරහෙම කරන්න ගියොත් මම එළවෙනි මෙළවෙනි දෙකෙන් ආපහු ප්‍රපාතයටමයි වැටෙන්නේ. ඒකයි මම සඳහන් කළේ මේ හැම ජීවිතයක්ම සංස්කරණය කරගෙන තියෙන්නේ අපිමයි. අපේ ජීවිතයේ මේ පැවැත් මේ නිර්මාණකරුවා වෙන කවුරුවත් නෙමෙයි, මමමයි. පෙර මා කළ ප්‍රමාණය අද මට ලැබිලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කර්මය පිළිබඳව කාරණා විශාල වශයෙන් මෙතනදී පැහැදිලි කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ නසන්න දේවදත්තයන් වහන්සේම දුනුවා යෙදුවා එක අවස්ථාවක. හේතුව දේශනා කරනව මහණෙනි, භාග්‍යවතුන් වහන්සේ නසන්න බෑ කියලා ධර්මතාවයක් ලෝකෙ තියෙනවා. නමුත් පෙර ඈත භවයක ක්‍රීඩා කරන වයසේ දරුවෙක් වෙලා ඉන්න කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් දිහාට මංගල් කැටයක් විසික්කා. එක් කර්මයට තමයි අදත් දිනුවායවාවි. බලන්න සුළුයි කියලා දකින දේව කොයි තරං බරපතල වෙලාද. එක භවයක මගේ ඥාතීන් මාළු අල්ලලා, විශාල මාළු කඳු, මගේ ඥාතීන්ට ලොකු ලාභයක්. මම ඥාතීන්ට ලැබිල තියෙන ලාභය ගැන කල්පනා කර කර සතුටු වුණා. අපේ භාග්‍යවතුන් වහන්සේට තිබුණ පින්නතුන විටිං විට හැදෙන හිසේ රදයක්. මහණෙනි, මේ හිසේ රදී ඒ කර්මය ගැන සතුටු වෙච්ච හින්දා. පින්නතුනි, වර්තමානෙත් මිනිස්සු මාළු අල්ලන දිහා බලාගෙන කොච්චර සතුටු වෙනවද. වැවට බැහැලා මාළු අල්ලන මිනිස්සු වෙනම කර්ම රැස් කරනවා. වැව් කන්දට වෙලා සතුටු වෙන මිනිස්සු වෙනම කර්ම රැස් කරනවා. මේක ඒකට හොඳ උදාහරණයක්. දෙවයි කර්මය හරි භයානකයි. කාරණා දේශනා කරලා අපේ භාග්‍යතුන් වහන්සේ අන්තිමට දේශනා කළා, මහණෙනි, එදා අර සැර පරුස පුජ්‍යලයට කර්ම නොකරන්න කියලා අවවාද කරපු දිස් ආචාර්යවරයා වෙන කවුරුවත් නෙමේ, මෙදා මගේ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේමයි. ඔහුගේ ආචාර්යවරයා වෙලා හිටියේ මේ සාරිපුත්තයන් වහන්සේමයි. එදා චුල්ලනන්දික වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි, අද අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේමයි. එදා වයෝර්ධ වෙච්ච මව් වැඳිරිය වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි, මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේමයි. නන්දික නම් වඳුරු රාජයා වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි, ලෞතුරා බුදු වෙච්ච මමමයි. එදා වැඳිරියත් වඳුරු දෙන්නත් ඝාතනය කරපු බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච ඒ කර්කශ පුද්ගලයා වෙන කවුරුවත් නෙමෙයි, මේ දේවදත්තයන්මයි. එනම් අද නෙමෙයි, පෙරත් ඔහු එහෙමයි. පෙරත් මට අපරාධ කරලා ඔහු අවීචියම ගැලුණා. අදත් මට අපරාධ කරන්න ඇවිල්ලා ඔහු අවීචියම උරුම කරගත්තා කියන කාරණාව පැහැදිලි කරලා මහණෙනි, පෙරත් ඔහු කර්කශයි අදත් ඔහු කර්කශයි කියන කාරණාව පැහැදිලි කරමින් වර්තමානයයි අතීතයයි මනාව ගලපලා අති දීර්ඝ ධර්ම දේශනාව කර්මය සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ ගැඹුරු ධර්ම කාරණාවේ අතීත කතාවයි වර්තමාන කතාවයි ගලපලා කර්මය නම් මෙන්න මෙවන් විෂයක් කියන කාරණාව යන්තම් ස්පර්ශ කළා විතරයි අපි. නමුත් මේ කාරණාවෙන්
ඔබට අරගණ්ඩ තියෙන ආදර්ශ සහ ධර්මකාරණා බොහොමයි. ඒ ටික ජීවිතයට අරගෙන හැකි තරන් තමන් නිවැරදි වෙලා මේ සංසාරය රැඳෙන කෙනෙක් වෙනුවට සංසාරය නොරැඳෙන සසරින් එතර වෙන කෙනෙක් බවට පත්වෙන්නත් ඉතාම සතුටින් ජීවිතෙන් සමුගණ්ඩ පුළුවන් වෙන විදිහේ ජීවිතයක් පෝෂණය කරගණ්ඩත් මේ ධර්මවවාදයත් තුනුරුවන්ගේ ආශිරුවාදයත් සියලු දෙනාටම හේතුවේවා කියලා ආශිරුවාද කරනවා. පින්නතින අද ධර්මානු ශාසනාවේ දායකත්වය දරුණු ලබන්නේ කොළොන්නාව කැප්පෙටිපොල මාවතෙහි පදිංචි ප්‍රභාත් අමිල පෙරේරා මහත්මා, ප්‍රධාන සුනිල් පෙරේරා, කාන්ති පෙරේරා සහ සංජීවනී සුලෝචනා පෙරේරා යන සියල්ලන්ගේ දායකත්වය ඇතුව උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා ආතර් පෙරේරා සීයා තාත්තා, ඇලන් කිරියල්ල ආච්චි අම්මා, ඒබ්‍රහම් වික්‍රමාරච්චි සීයා තාත්තා, පොඩිමැණිකේ වික්‍රමාරච්චි කිරියම්මා, ජයන්ති රෑනපාන මෑණියන් සහ නිමලසේන පෙරේරා පියාණන් යන මේ නම් සිහිපත් කළ සියලු දෙනාට මෙයින් ජනිත කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. කාන්ති වික්‍රමාරච්චි ආදරණීය මෑණියන් සහ සුනිල් පෙරේරා ආදරණීය පියාණන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ප්‍රධාන දායකත්වයේ දරන ප්‍රභාත් අමිල පෙරේරා මහත්මාගේ එදිනෙදා කටයුතු සියල්ලක් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහාත් පැමිණි සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් එස් හෙට්ටිආරච්චි මෑණියන් රෝගාවතුරුව සිටින බැවින් මෑණියන්ට ඉක්මං සුවය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදෙසාත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරනවා. අමිල පෙරේරා මහත්මයා ඇතුළුව පින්කමේ දායකත්වය දරන සත්පුරුෂ දායක පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැපසහගත ප්‍රතිපදාවකින් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.